ක්‍රිකට් ක්‍රීඩාවේ අනාවැක කියන එක ලේසි දෙයක් නෙවෙයි. හැබැයි ක්‍රිකට් ගැන හොඳට දන්න කෙනෙකුට අනුමාන කිරීම නම් කරන්න පුළුවන්. අද අපි බලන්න යන්නේ මේ වගේ අනාවැක කියලා වැරදුණු ක්‍රිකට් තරු ගැන. කට්ටිය අනාවැක කිව්වේ පකිස්තානයේ සුරතාවේ දිනාගෙන නිමා වුණු චැම්පියන්ස් කුස්ලානේ ගැන. ක්‍රිකට් ගැන ආදරය කරන ඔයාලට අමතක නැතුව ඇතිනේ තරගාවලිය වුණු පෙරලි ගැන. ඒ විදිහේ ලොකු පෙරලියක් එක්ක අවසන් වුණු චැම්පියන්ස් කුස්ලාන තරගාවලිය ගැන ක්‍රිකට් ලෝකයේ ප්‍රබල තරු කෙපු අනාවැක තමයි මේ. ඔස්ට්‍රේලියාවේ හිටපු දක්ෂ නායකයෙක් වුණු මයිකල් ක්ලාක් කිව්වේ මෙහෙම කතාවක්. තරගාවලිය දිනන්නේ ඉන්දියාව හරි ඔස්ට්‍රේලියාව හරි. මට හිතෙන විදිහට ඔස්ට්‍රේලියාව එක්ක ඉන්දියාව තමයි අවසන් තරගෙට එන්නේ. ලැබෙන තනතිල්ල වේග පන්දු යවන්නට හොඳ එකක් වුණොත් ඔස්ට්‍රේලියාවට හොඳයි. දඟ කැරෙන තනතිල්ලක් ලැබුණොත් අශ්වින්ගෙන් බේරෙන එක ලේසි වෙන එකක් නෑ. ඉන්දියාවට ලෝක කුස්ලානිය ගැන නායකත්වය දීපු කපිල් දේව් කිව්වේ මෙහෙම කතාවක්. ඇත්තටම තරගාවලියේ දක්ෂතම කණ්ඩායම තමයි එංගලන්ත කණ්ඩායම. ඔවුන් අන්තිම කාලේ පුදුම දියුණුවක් පෙන්වන්නේ. මගේ හදවතින් ඉන්දියාව දිනන්න කියලා කිව්වට මගේ මොළයෙන් කියන්නේ එංගලන්තය දිනනවා කියලායි. ඔස්ට්‍රේලියාව බිහි කළ දක්ෂ ක්‍රීඩකයෙක් වුණු මයික් හසි කිව්වේ තරගාවලිය ගැන මෙහෙම අදහසක්. මේ පාර අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ එංගලන්තයේ ඔස්ට්‍රේලියාවයි. තරගාවලියේ හොඳටම වැඩ පෙන්වන්නේ ඔස්ට්‍රේලියාවේ ක්‍රිස් ලින්. තරගාවලිය දිනන්න ලොකු අවස්ථාවක් තියෙන්නේ ඔස්ට්‍රේලියාවට තමයි. සංඝ කිව්වේ තරගාවලිය ගැන මෙහෙම කතාවක්. මම හිතන්නේ ගිය පාර වගේ මේ පාරත් ඉන්දියාව දිනයි. අන්තිම කණ්ඩායම අතරට එන්නේ නම් ඉන්දියාවයි එංගලන්තයයි, ඔස්ට්‍රේලියාවයි දකුණු අප්‍රිකාවයි. මොකද එංගලන්තේ තියෙන වේගවත් අනතුරු වල ආසියා කණ්ඩායම වලට තියෙන අවස්ථා අඩුයි. මේ ඔක්කොම වැරදි අනාවැකි කාර්යෝ. හරියට අනාවැකි කියපු කෙනෙකුත් හිටියා. එයා තමයි ක්‍රිස් ගේල්. මේ පාර තරගාවලිය අවසන් තරගයට එන්නේ ඉන්දියාවයි පාකිස්තානයයි. ඒ කණ්ඩායම් දෙකෙන් එකක් ශූරතාවයේ දිනයි. කොහලි ධෝනි කියන්නේ ඇත්තටම තරඟ දිනවන්න. ඔය විදිහට තමයි කට්ටිය අනාවැකි කිව්වේ. මේ වගේ ක්‍රිකට් පිටියේ පරණ නොවන දේවල් බලන්න එන්න අපේ YouTube channel එකට. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාතුලෙන් ඔබට සුබ දවසක්.